ඊයේ අතුරුගිරියේ රූපලාවන්‍යාකාරයක සිදු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනයට සැකපිට එම ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. එසේ අත්අඩංගුවටගත් ටැටූ ආයතනයේ හිමිකරු වන දුලන් සංජුල ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හමුවේ පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා. දුබයි වලින් ආව කොන්ට්‍රැක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එක විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරණ සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට දුබයි වලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණා. මේ දුලාන් සිදු කර ඇති පාපොච්චාරණය. මේ අතර මේ ප්‍රහාරය යුරෝපයට පලා ගොස් සිටින පාතාල කල්ලි නායක කංචිපාණි ඉම්රාන් මෙහෙවා ඇති බවට පොලිසිය සැක පහළ කරනවා. ප්‍රහාරයෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ සහ කේසුජීවා ගායන ශිල්පිනිය ඇතුළු 5 දෙනෙක් බරපතල තුවාල ලැබුවා. බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් විසින් අතුරුගිරිය නගර මැදේ ගොඩනැගිල්ලක උඩුමහලේ ටැටූ ආයතනයක් ඉදිකර ඇති අතර එම ටැටූ ආයතනයේ හිමිකරු ඒ විවෘත කිරීමේ උත්සවයට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ක්ලබ් වසන්ත ඇතුළු පිරිසකට ආරාධනා කර තිබුණා. ඒ අනුව ඊයේ උදේ 10ට පමණ ක්ලබ් වසන්ත ඔහුගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේසුජීවා ඇතුළු පිරිසක් ටැටූ ආයතනය වෙත පැමිණ තිබුණා. ක්ලබ් වසන්තගේ බිරිඳගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ඇයගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. කේ සුජීවාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවටද තොරතුරු වාර්තා වනවා. සන්හිල් හෝටල් සමූහයේ හිමිකරුවන ක්ලබ් වසන්ත ව්‍යාපාර රැසක හිමිකරුවේ කාන්තාවන් විදේශ රැකියා සඳහා යවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මොහු විසින් කරගෙන ගොස් තිබුණා. පසුගිය කාල සීමාවේ ක්ලබ් වසන්තගේ සන්හිල් හෝටල් කීපයක් විකුණා දැමූ අතර එම හෝටල් අලවියෙන් ලැබූ මුදල් ඔහු විසින් ලබාගත් ණය මුදල් ගෙවීම සඳහා යොදාගත් බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මීට වසර කිහිපයකට පෙර ඝාතනයට ලක් වූ මෙරට පාතාලේ වර්තමාන ගෝඩ්ෆාදර් ලෙස හැඳින්වූ මාකදුරේ මදුෂ් ක්ලබ් වසන්තගේ සමීප හිතවතෙක් බව පොලිසිය පවසනවා. මාකදුරේ මදුෂ්ගේ සාධ්‍ය සඳහා ක්ලබ් වසන්තද සහභාගී වීමට සිට ඇති නමුත් ගුවන් ගමන් ප්‍රශ්නයක් නිසා ඔහුට ඊට සහභාගී වීමට ඉඩ ලැබී නැහැ. එසේ වෙතත් දුබයි රාජ්‍යයේ සිටින පාතාල සමාජිකයන් පිළිබඳව ක්ලබ් වසන්ත ඔත්තු සපයන්නට ඇති බවට කංචුපාණි ඉම්රාන් සැක පහළ කර තිබෙනවා. එසේම තමන්ව දුබයි රාජ්‍යයේදී කොටු කර ගැනීමට සහය දැක්වූ සියලු දෙනාට මරණය උරුම කර දෙන බවට කංචුපාණි ඉම්රාන් සඳහන් කර ඇති බවත් බුද්ධ්‍යංශ තොරතුරු වාර්තා කරනවා.